ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් මේ සූදානම පැත්ත ගියා තැත්ත කියන්නට හිරු රාත්‍රියේ හතෙන් ඔබ හමුවන මම මහේෂ් සේනාරත්න මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් බවට 65 වන පක්ෂ සම්මේලනයේදී ජනපතිගෙන් ප්‍රකාශයක් නව පක්ෂයක් බිහිවනවාද නැද්ද නව පක්ෂයක් හදන්න කාරුවක්වත් උත්සාහ කරන්නේ නැහැ අලුත් පක්ෂයක් හැදෙන වෙලාවට හැදේවි ඉතින් ඒ කලින් කියන්න ඕන නැහැ නේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට ප්‍රහාරයක් ඉන්දියාවේ සිටගෙන ආ කෝටි 3ක හිරෝයින් මන්නාරමින් හමු වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර සම්මේලනය අදට යෙදී තිබෙනවා මේම පක්ෂයේ ගමන් මඟ පිළිබඳ කෙටි මතක සටහනක් වර්ෂ 1951 සැප්තැම්බර් මාස 2 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවන්නේ දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේගයන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමත් සමගින් සංඝ වෙද ගුරු ගොවි කම්කරු යන පංචමහා බලවේගයන් ඒකරාශ්‍රය කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ෂ 1956 දී මහජන එක්සත් පෙරමුණ සමගින්ව එම වසරේ පැවති මහමැතිවරණයේ අති විශිෂ්ට ලෙස ජයගනු ලබනවා ඓතිහාසික පක්ෂයක් බිහි කරමින් රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්ව රට වෙනුවෙන් දැඩි තීන්දුව తీරන බණ්ඩාරනායක මහතා 1959 සැප්තැම්බර් මාසේ 25 වෙනිදා චීවර ධාරියකතින් ඝාතනයට ලක්වනවා. ඉන්පසු පක්ෂයේ මෙහෙවූ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය 1960 මහමැතිවරණයේ ජයගන්නේ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත් වෙමින් අනුතුරු පැවති 17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය පරාජයට පත් කරමින් 1994 වසරේදී මෙරට ඉතිහාසයේ පළමු විධායක ජනාධිපතිනි ලෙස පත්වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. 2005 වසරේ නොවැම්බර් මාස ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා වසර 10කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙනු ලැබුවේ 30 වසරකට ආසන්න කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදයේද අවසන් කරමින් 2015 වසරේ ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලිකම්රයාව සිටි පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණ ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගන්නේ නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර සම්මේලනය අද කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. දවසේ පුවත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර සම්මේලනයට සමගාමීව අද පස්වරුවේ කුරුණෑගල නගරයේ ස්ථාන 5කින් පෙළපාලි 5ක් ආරම්භ වුණා. ඒ කුරුණෑගල සිට අනුරාධපුර, මීගමුව, කොළඹ, දඹුල්ල සහ මහනුවර යන මාර්ග ආරම්භ වන ස්ථානවල සිටයි. කුරුණෑගල මාලිගා පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙළපාලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් ආසන සංවිධායකවරුන් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පාක්ෂිකින් රසක් එක්ව සිටියා. පස්වරු එකට පමණ ආරම්භ වූ පෙළපාලි නිදහස් පක්ෂ සම්මේලනය පැවැති කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ වෙත ළඟා වූයේ පස්වරු 3ට පමණ. පක්ෂය හරි අතට යන තේමාව මුල් කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර සම්මේලනය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සැමරුමට පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් රසක් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාද මෙම සම්මේලනයේ සහභාගී වී සිටීම විශේෂත්වයක්. රැළිය ආරම්භ වීමට පෙර පක්ෂයේ නිර්මාතෘ දිවංගත SWRD බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ පක්ෂයේ වෙනුවෙන් කැප වූ හිටපු නායකින් සහ රට දැය වෙනුවෙන් දිවිපෙදු රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පැවැත්වුණා. පක්ෂයේ තේමා ගීතය ගායනා කිරීමේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අත ලකුණින් තරඟ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පක්ෂය 65 වන සම්මේලනයට එක් වෙමින්. මේ අතර පක්ෂය සම්මේලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් විසින් යෝජනා 7ක්ද සම්මත කරගනු ලැබුවා.
ශ්‍රීලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සමගාමීව ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජංගම දුරකථන යෙදුම එළිදැක්වීමද සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අද ශ්‍රීලංකා නිදහස් පක්ෂය අලුත් වෙලා නැවත වතාවක් ශක්තිමත් ගමනක් ආරම්භ කළා තියෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ පක්ෂය හරියටට කියලා. අද පක්ෂයේ නායකත්වය හිමිවලා තියෙනවා. ඒ නායකත්වය උරුම වෙන්න ඕනේ පුද්ගලයාට. ඒ නිසා මේ පක්ෂයේ හයිය ශක්තිය නොදන්න අයට මේ පක්ෂයේ වටිනාකම් නොදන්න අයට පක්ෂයේ පාක්ෂිකයට වඩා තමන්ගේ දේවල් ලොක්කරන්ගෙන උදවට අපි කියනවා අද ඇවිල්ලා බලන්න පක්ෂය නියම කෙනාගේ අතර තමයි ලැබිලා තියෙන්නේ ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන එක අපි කියන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර උළෙල විවිධ සංස්කෘතිකාංගයන්ගෙන්ද වර්ණවත් වුණා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි නිලතල දරන අමාත්‍යවරුන් 7 දෙනෙකු යෝජනා 7ක් සභාව වෙත ඉදිරිපත් කළේ ඉන් අනතුරුවයි පළමු යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් දෙවනි රාජසිංහ රජතුමාගේ යුගයේ සිට අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වනතුරු කිසිදා සැබෑ ගොවියෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වී නැත පක්ෂය ආරක්ෂා කළ නායකයින් අතර ඉතිහාසගත වන පුද්ගලයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හැඳින්විය හැක පක්ෂය ඇතුළත තිබෙන ප්‍රශ්න හා ගැටලු ඒවා निराකරණය කරගනිමින් අපි ඉදිරියට යමු එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළේ ආර්ථිකයේ පිළිබඳ යෝජනාවයි වාමාංශික ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කිරීම හා සහෝදරත්වයේ වර්ධනය කිරීම පිළිබඳ යෝජනාව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් ඉදිරිපත් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කළේ ජාතීන් අතර සමගිය සංහිඳියාව සහ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ යෝජනාවයි අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා විසින් නිවැරදි රාජ්‍ය පාලනය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළා දිලිඳුකම තුරන් කිරීම හා ආදර්ශමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ යෝජනාව ඉදිරිපත් කළේ පක්ෂයේ භණ්ඩාගාරික අමාත්‍ය SB දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ඉදිරිපත් කළේ ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ ප්‍රණාමය පළ කිරීමේ යෝජනාවයි අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගාත්මක කතා රාශියක් තිබෙනවා පක්ෂයේ පළවෙනි නායකයා අමු අමු වෙටි තියලා මරලා දැම්මා ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණිය ප්‍රජායිතිය අහෝසි කළා දේශපාලනයෙන් ඉවත් කරන්න උත්සාහ කළාය අසාර්ථක වුණා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය යුද්ධයට මුහුණ දීලා ආබාධිත වුණා මහින්ද රාජපක්ෂ මහත්මයා යුද ජයග්‍රහණය අපි සියලු දෙනායකට එකතු වෙලා කළා ඒ යුද ජයග්‍රහණය ලබා ගත්තා මම ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා පොදු අපේක්ෂකයා විදියට එදා අස්සම් කරන කොටත් මම අස්සම් කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් විදියට මාත් එක්ක කිවිසුමක් අස්සම් කෙරුවේ නැහැ ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඉවත් වේ යුතුයි කියලා ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත නොයා යුතුයි කියලා කිවිසුමක් අස්සම් කෙරුවේ නැහැ පස්සේ පක්ෂ වෙනි නායකයා විදිහට මට ආරාධනා කළා මට පක්ෂය බාර ගන්න කිව්වම මම පක්ෂය බාරගත්තා මම මහා අභිමානයකින් මම මේ පක්ෂය දා බාරගත්තේ නැවත මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදීම සඳහායි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියන්නට ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සර උළෙලාද ඇත්තම කියනවා නම් මමත් හිතුවේ නැහැ මේ තරම් අතිවිශාල ජනකායක් අද ඇතුල් පුරවට පැමිණේ කියලා මේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය මෙයට අභියෝග කරන්නට මේ රටේ කිසිදු දේශපාලන බලවේගයකට හෝ ප්‍රතිවාදී බලවේගයකට නොහැකි කියන එක මම මුළු රටටම හනගගා කියනවා මේ 65 වෙනි සංවත්සර මහා සමුළුවේදී පක්ෂයේ සියලු නායකයින්ට මම කියනවා අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ පළවෙනි වෙඩිමුරේ තමයි අද මේ 65 වෙනි සංවත්සර උස්සෙන් තිබෙන්නේ කියන එක ඉතා පැහැදිලිව මම තමුන්නාන්සලට කියනවා අපිට ලබන අවුරුද්දේ මුල් භාගයේ වෙන විට පළාත් පාලන මැතිවරණ එනවා දිවෙනේ සියලු පළාත් පාලන මැතිවරණ වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරනවා අත ලකුණෙන් තරඟ කරන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ඉන්න ඕනේ කියන අයිතිය ඉල්ලපුවා මේ අයිතිය මම දුන්න පිරිසට මම කාරුණිකව සහ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අලුත් දේශපාලන බලවේග ගැන කතා නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හිටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා ඉදිරියේදී පක්ෂයේ ආණ්ඩුවක් අනාගතේ හදන්න සියලු දෙනාගේම කැපවීමේක රාශී කරන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පක්ෂයක් සහ පක්ෂ නායකයින් නොකල යුතු දේ කුමක්දයි කියා තේරුම් ගැනීම අවශ්‍යයි කියන එක මම බොහොම පැහැදිලිව සඳහන් කරනවා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිවරයා සමහර අය මට එල්ලි පිට ගහනවා
සමහරය මට රහසෙ ගහනවා සමහරය විවෘතව ගහනවා මං ඒ හැම කෙනෙකුෙන් මහනවා ඇයි මට ගහන්නේ මං පුංචි මිනිහෙක් හින්දාද මේ රටේ ජනාධිපති ධූරයට පත් වෙච්ච 6 දෙනාගෙන් මම තමයි මේ රටේ පැල්පතෙන් ආපු කුඹුරෙන් ආපු ගෝයන්කොලෙන් ආපු ජනාධිපතිවරයා කියන එක මම බොහොම පෑදීලෝ හයියෙන් කටනගලා මම කියනවා මට ගහන්නේ මං ප්‍රභු පන්තියේ නෝන නිසාද මට ගහන්නේ මං ධනපති පන්තියේ නෝන නිසාද මට ගහන්නේ මගේ තාත්තා දුප්පත් ගොවියෙක් හින්දාද ඔය සමහර අය කියන විදිහට සමහර අය අර්ථ විග්‍රහ කරන විදිහට මේ රට කිසිඳු විදේශීය බලවේගයකට යටත් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ කිසි දවසක කිසිඳු විදේශීය තර්ජනයක් අපිට නැහැ එවැනි තර්ජනයක් ආවොත් ඒ තර්ජනවලට මම ඔළුව පාත් කරන්නෙත් නැහැ මාතෘභූමි වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් මම පිනේ හිටිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ නැගිටිනවා වැටෙනවා වැටි වැටි නැගිටිනවා කොතෙක් වැටුණත් නැවත නැගිට නැගිට ඉස්සරහට යන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියලා අපි 65 වසරක පක්ෂයේ ඉතිහාසයේ අද්දකින් මේක අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් අනාගතයේ සැදීම සඳහා සියලු දෙනාගේම ඒකරාශීම ශක්තිය ගොඩනැගීම මුළු ගැන්වීම තුළ අපි සහෝදරත්වයෙන් මිත්‍රශීලීව එකට යමුයි කියන ආයාචනය කරනවා සියලු දෙනාට ජය වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා නව පක්ෂයක් නිර්මාණය කිරීමේ සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා. මාතර නූපේ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එහෙම එකක් නැහැ කියන වාතාවරණයත් එක්ක ඉතල බලන්න ඕන. මගේ දන්නා තරමින් නව පක්ෂයක් හදන්න කාරුවක්වත් උත්සාහ කරන්නේ නැහැ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවදුරටත් රැකගෙන ඉදිරියට ආ යුතුයි කියන අදහස තමයි. ඒක තමයි අපි අවශ්‍යතාවය. කෙසේ වෙතත් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පළ කළේ මෙවන් අදහසක්. අලුත් පක්ෂයක් හැදෙන වෙලාවට හැදේවි ඉතින් ඒක මේ අතර කොත්මලේ පූණ්ඩලෝයේ ප්‍රදේශයේ ඊයේ පස්පරුවේ පැවති උත්සවයකදීද ඒකාපද විපක්ෂයේ නියෝජිතයින් අදහස් පළ කළා. දැන් අඬනවා පක්ෂේ කඩනවා. අපි බය නැතුව කියනවා කඩන්න වුණොත් සභාපතිතුමා අපි කඩනවා. අපි බය නැහැ. අපි මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මේක කඩන්න වුණොත් ඕනෙලා කඩන්න ලෑස්ති. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි තවත් නොකඩා ඉන්න බලනවා. හැබැයි එක දෙයක් අපි කියන්න ඕනේ මේ ශ්‍රී ලංකා මාතෘභූමියට වැඩිය අපිට කිසිම පක්ෂයක් ලොකු නැහැ. ඇයි මේ පක්ෂය මරා ගන්න හදන්නේ? මේ පක්ෂෙන් දක්ෂ සංවිධායකරු එකිනෙක අයින් කරනවා. අයින් කළ එක්සත් ජාත්‍යන්තර ගතිකම් කරන තනතුරු වරදාන වරප්‍රසාද ඇමතිකම් සල්ලි පිටිපස්සෙ දුවන මිනිසුන්ට ආසන සංවිධායකකම් දිස්ත්‍රික් සංවිධායකකම් දෙනවා. අපේ දේශපාලනේ පාවා දෙන්න අපි සූදානම් නැහැ. අපිට සූදානම් නැහැ කොළකොඩි හැවෙන ඉඳලා. ආරංචි නුවරඑළියෙන් දිගම්බරන් මහත්තයාගේ කට්ටියක් නිල් පාට ටී-ෂර්ට් කැප් දාගෙන කුරුණෑගල යනවා කියන නදෝම අපිට ආරංචි අකිල විරාජ්‍ය 5000ක් කුරුණෑගලින් නිල් පාට ඇඳගෙන එනවා කියලා කුරුණෑගල මාලිගා පිටියට මේකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අයි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අරටු හැටින් තමුන් නැසර නොයනකොට මොන බුවෙක් හරි කියලා ඒක පුරවන්න එපා මේ අරගලේ නතර කරන්නේ මහින්ද මැතිතුන් මේ රටේ නායකයා කරලා මිසක ආපස්සට හැරෙන්නේ නැහැ විනාශ කරන්නේ නැහැ අත වෙන්න පුළුවන් හෙට වෙන්න පුළුවන් ලබන සතිය වෙන්න පුළුවන් අපි ඒ අරගලය තුල තියෙනවා සමම පැහැදිලිව කියනවා ලබන ජනවාරි මාසයේ අන්තිම වෙනකොට මේ රටේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනද පැහැදිලිව කියනවා සමි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ගොඩනැගිල්ල හෝ පක්ෂ ලාංඡනය නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මැලේසියා වෙසෙන ශ්‍රී ලාංකිකින් පිරිසක් හමුවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා. දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් පිරිස් දක්වන විරෝධතා හමුවේ මතුවූ අනාරක්ෂිත තත්ත්වයේ හේතුවෙන් මැලේසියාවේ විහාරස්ථාන දෙකකදී අද පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහන්වලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබුණේ නැහැ. ඒ අනුව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් හිටපු ජනාධිපතිවරයා හමුවීම සඳහා ඔහු රැඳී සිටින හෝටලය වෙත පැමිණියා. එහිදී හිටපු ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතා බහකද නිරත වුණා. ඒ පිනවනන් ප්‍රෝග්‍රෑම් කරපු අනිවාර්යෙන්ම සාර්ථක සංඛ්‍යාවක් වුණ වෙනවා මේක උගන්න බෑ අම්බත තර පොකෝඩ් සිටි එක ආවම පොක්ස ගන්න එක නෝ කියලා දෙන්නේ නැහැ ඉතින් හයි ඒක
දැන් ඉවර කරපු යුද්ධයක් මම බාරගත්තයි කියලා වෙලා තියෙනවා. දැන් කියනෝනේ වෙන කට්ටිය එයාලා තමයි යුද්ධ ඉවර කරේ කියලා. දැන් හතරෙන් තුනක් ඉවරයි වැඩි කොටසක් ඉවරයි අපි කරපු දෙයක් නැහැ කියලා. මුත් ඉතින් කොටි මගේ පස්සෙන් තමයි දාමෙලවන්නේ. මැලේසියාවේදී එන කොටක් දන්නවා මේ තත්ත්වය ඇති වෙයි කියලා. කොටි විරුද්ධ උනායි කියලා මගේ යන ගමන නාස්තන්න බෑනේ. श्री लंका निदास पक्षे अभी जनता अभी तेक् पक्षती अभी तेक् पक्षाख्या गुडन गिलचने अभी श्रीलंका कार मेला श्रीलंका कार चंदगा श्रीलंका निदास पाक्षिका संविधायक अवश्य नैकल प्रसिद्धि अपहास करीलंका निदास पाक्षिका हित कल जनवरी अटविंद पेरदने श्रीलंका निदास पक्ष मामलंक दिव्यवाद आवट पेरद्वाम एक करे श्रीलंका निदास पक्ष मम एक नियोजित एक विधरा මේ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රහීම් අන්සාර් මහතාට කුවලලම්පූර් ගුවන්තොටුපළේදී කිසියම් පිරිසක් පහර දී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනී කොළන්න මහත්මිය සඳහන් කළේ ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වීමට ගිය අමාත්‍ය දයාගමගේ මහතා ගුවන්තොටුපළට ඇරළවීම සඳහා ගොස් පැමිණීමෙන් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළ අතර එහි දැක්වෙන්නේ මහකොමසාරිස්වරයා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි. මහකොමසාරිස්වරයාට පහර දුන් පුද්ගලයන් සෙවීම සඳහා මැලේසියාවේ ආරක්ෂක අංශ සමග කටයුතු කරමින් සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මැලේසියාවේ සංචාරක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්නත් මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ පිළිබඳව අපි ඉතාම කනගාටු වෙනවා. ශ්‍රී ලංකාවේ තානාපතිවරයෙක්ට එල්ල කරපු ප්‍රහාරය පළවෙනි අවස්ථාවක් ඉතිහාසෙම ඉතින් මෙවැනි සිද්ධීන් මින්දුරටත් ඇති නොවෙන්න අපේ රජයත් වගබලාගත යුතුයි මේක අපි තරේ එලා දකින්නවා පක්ෂ අභ්‍යන්තරයේ කෙතරම් ගැටලු තිබුණද කෙදිනකවත් එක්සත් ජාතික පක්ෂය නොබෙදුණු බව එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පැවති පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින් බියගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ යෝන් බලමණ්ඩලය පිහිටුවීම සහ නව සමාජිකයින් බඳවා ගැනීමේ වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්ුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. බියගම කිව්වේ කොළඹයි ගම්පහ දෙකේම නොදියුණුම ප්‍රදේශය. හරි පාරක්වත් තිබුණ නැහැ. ඒක හන්දියකට කිව්වේ බෙල්ල කපාපු හන්දිය කියලා. මෙතන තිබුණා කසිප්පු. බීඩීයේ තෙව්වා. බියගම මන්ත්‍රීවරයා හැටියට මට විශාල ප්‍රශ්නයක් තමයි අපි කොහොමද රැකියාව ලබලා දෙන්නේ මම හිතුවා මේකට තියෙන එකම දේ බියගමටත් වෙනද කලාපයක් අරගන්න කියලා එදා විශාල විවේචනයක් ආවා කියන්නේ අපිට ඕනේ රැකියාව හොයලා දෙන්න දියුණු වෙන්න ඕනේ වීඩියෝ දාන්න බෑ හැමදාම ඒ නිසා අලුතෙන් පාරවල් ඇද්දුවා අලුත් නගර හැදුවා විදුලි බලය ගෙනාවා අන්න මෙහෙම දියුණුවක් මේ ප්‍රදේශයට ගෙනාවා හයි අපි ඉදිරියට යන්න හිතපු අය නිසා අයි බය වුනේ නෑ හොඳ රැකියාව ඕනේ හොඳ ජීවිත ඕනේ අන්න ඒ කරන්නේ මෙතෙන්ට ආවේ නුවර ඉඳන් හම්බන්තොට වැල්ල වාය වෙනකන් අපි මේවැ වෙළඳ කලාප ගණනාවක් ඇති කරන්න යනවා කියලා මම කියන්ට කැමතියි එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉදිරියට යන්න හිතන අයගේ පක්ෂය ඒකේ 70 වෙනි සංවත්සරේ තමයි අපිට අඟහරුවාද හම්බ වෙන්නේ ප්‍රශ්න තිබුණාට කැඩෙන්න කඩන්න කාටවත් ඉඩ දුන්නේ නැහැ ආණ්ඩු පක්ෂේ ඉන්න බැන අපි කඳවුරු ගහගෙන විරුද්ධ පක්ෂේ හිටියා ඒත් අපි ඉදිරියට යන ගමන නැවැත්තුවේ නැහැ ඉදිරියට යන අපි එදා විභියක මැති කරපු වෙනස මුළු ලංකාවටම ලබලා දෙනවා කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා प्रदेश व्यापारकिन पिरिसक वंचनिकव तरादि भावित करमिन गोवि अस्वनु लबागन्ना आकारयाई मेदिनवल बिबिल मोंड्रागल मेघाकिवल आदि प्रदेश वल गोविंद वंचा करमिन महापरिमाणेन मेम जावारम सिदु केरनवा ऐ मे लाइसेंस एकक नति तरादियाक सल्ले दीला गन्ने एकम वाहने निवेरदि तरादियाक सा वेरदि तरादियाक रगेने यान्ने लास्ट एकदि दीला ओयालागे व्यापारिकयो विसिम मे गासक नति तरादियाक पोरगां करन्न क्रमयाक होयागने दिनो एक अपि दन होयागने दिनो ए क्रमे
එම වංචාව සිදු කරන ආකාරය කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ කාර්යභාර නිලධාරි දුලිත් අශෝක මහතා මෙලෙස හෙළි කළා. මේ තරආදිය බැලූ බැල්මට නිවැරදි විදියට මුද්‍රා තබල තියෙනවා. වීදුරු ආවරණය නැහැ. පඩි දාලා බැලුවොත් නිවැරදි තත්ත්වයේ තියෙනවා. නමුත් මේ තරආදිය මෙය සකස් කරලා තියෙන උපක්‍රමයක්. ඉහළට යද්දී අතින් යම් ප්‍රමාණයක චලනයක් දෙනවා. ඒතර මේ තරආදිය මෙතෙන්ට කැරකිලා තියෙන්නේ. කිරණ බරට මෙතෙන්ට ගිය බර ප්‍රමාණය අදාළ වෙන්නේ නැහැ. බර අයින් කරද්දී අනිත් අය නොපෙනෙන විදියට මෙන්න මේ ඇඟිල්ල පාවිච්චි කරමින් මේක නැවත බිඳුවේ නවත්ත ගන්නවා. ගොවීන් රවටන මේ ව්‍යාජ්‍ය තරආදිය පිළිබඳව නිලධාරීන් ගොවි ජනතාව දැනුවත් කරනු ලැබුවා. සාමාන්‍යයෙන් නම් කට්ට මෙහෙට ඇවිල්ලා ආපහු යන්න බෑ. නේ? මහත කියන කතන්දරේ හරි. ඕක දැන් අපි නිතරම බර බර ඉන්නේ නෑනේ. මොකද අපි යාල වැඩ කරමින් ගමන් ඉන්නේ. අපි ඉතින් යාල කියන ගාන ලියාගන්න ගන්නේ නේ ඔයාලා කරන්නේ. ව්‍යාජ්‍ය තරආදි පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව ගොවීන් මෙලෙස අදහස් පළ කළා. අද සමාජයේ මේ දැනට වෙන්න ඕනි කාලෝචිත දෙයක් තමයි මේ කරන්නේ. මිනිස්සු උදේ ඉඳන් හවස වෙනකන් දුක් විඳලා දුක් විඳලා ගන්න ඉරුංගු ඇටෙත් ඔහොම කරනවා නම් ඉතින් මිනිස්සු මේ ගොවි තැන් කළ වැඩක් නෑනේ. ඕක තමයි පෙන්වන්න ඕනි මිනිස්සු ඇත්තටම. අනික වෙන ඔක්කොම ටික අල්ලන්න ඕනි. මෙම වැටලීමේදී නිලධාරීන් බාහිරයටගත් ව්‍යාජ්‍ය තරආදි සහ ඒවා රැගෙන ආ පුද්ගලයන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අතහැර දමා තිබූ පතලක දිය නෑමට ගිය ළමයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ සංවේදී පුවතක් රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වුණා. මෙලෙස මියගොස්සැත්තේ කිරියල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ 6 වසරේ ඉගෙනුම ලැබූ එල්ලාවල පහලකන්ද ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි දිනිදු උදයන්ගයි. ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ පස්වරු 5ට පමණ ඇහැලියගොඩ අතුරන පඹහේන වෙල්යායේ අතහැර දමා තිබූ පතලක් වෙත ගොස්සැත්තේ දිය නෑම සඳහායි. එම අවස්ථාවේ උදයන්ග සිසුවා මඩේ ඒරී ඇති අතර අනෙක් යහළුවන් දෙදෙනා මේ බව දෙමාපියන්ට දන්වා තිබෙනවා. පසුව දෙමාපියන් සමග ප්‍රදේශවාසීන් කිහිප දිනක් පැමිණ සිසුවා ගොඩගෙන ඇහැලියගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙතන මේ අපි එනකොට මේ ළමයා වලට වැල්ලා මෙතන පොඩි ළමයි දෙන්නෙක් හිටියා. ඉන්නකොට කට්ටිය ඇවිල්ලා මේ ගොඩ ගන්න දැඟලුවා. ගන්න අවස්ථාවේ ඉතින් තාත්තේ මේ ළමයා නැති වෙලා කියලා තමයි කියන්න පුළුවන්. ඇඳුන්නම් තිබුණේ නැහැ. කෙසේ වෙතත් එම සිසුවා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව අප වාර්තාකරු සඳහන් කළා. මෙතනින් බහලා තියෙනවා. බහලා මෙන්න මෙහාට යා ගියා කොල්ලා ගිය ගමන්ම මොකවත් නැහැ. එහා මඩවලනේ. ගාගෙන ගියා මඩ වලට ගිහිල්ලා බැස්ස මඩේ මෙච්චර මේ වල බැකෝ ගහපු එක මේක එරන් නැතුව මඩ අඩිය මඩ තියෙනකොට දිනිදු උදයන්ග සිසුවා ජීවිතක්ෂයට පත් වූයේ මීට වසර එකහමාරකට පෙර අතහැර දැමූ පතල කෙරීමෙන්. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙවැනි අතහැර දැමූ අනාරක්ෂිත පතල් සිය ගණනක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති බවයි. ජනතා ගැටලු සම්බන්ධව හිරු ප්‍රවෘත්ති දිගින් දිගටම කළ අනාවරණයන් බොහොමයක් පසුගිය සමයේ පළදරුවා. මේ එලෙස හිරු ප්‍රවෘත්ති කළ තවත් අනාවරණයක් පළදරුව අවස්ථාවක්. බත්‍රමුල්ල තලවතුගොඩ සිරිනන්ද ජෝතිකාරාම මාවත ප්‍රදේශයේ ජනතාව මාස එකහමාරක පමණ සිට උග්‍ර ජල ගැටලුවකට මුහුණ දී සිටින බවට හිරු ප්‍රවෘත්ති අනාවරණය කළේ පසුගිය පළමුවැනිදායි. කලක සිට කඩින් කඩේම ප්‍රදේශයට ලැබුණු ජලය සතියකට පමණ පෙර සිට මුළුමනින්ම පාහේ අත්තිටුවා ඇති බව එහිදී අප පෙන්වා දුන්නා. ඒ හේතුවෙන් සිරිනන්ද ජෝතිකාරාම මාවත ප්‍රදේශයේ ජනතාව තම දෛනික කටයුතු නිසියාකාරයෙන් ඉටුකර ගැනීමට නොහැකිව පත්ව සිටියේ දැඩි අපහසුතාවයකටයි. මේ පිළිබඳ හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසු ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අවධානය ඒ පිළිබඳව යොමු වී තිබෙනවා. අද එම ප්‍රදේශයේ අප කළ නිරීක්ෂණයේදී දැකගත හැකි වූයේ ජල සැපයුම යළි සාමාන්‍ය පරිදි සිදුවන ආකාරයයි. මීට මාස ගානක් තිස්සේම ටිකෙන් ටික කඩින් කඩ මේ ප්‍රදේශයට වතුර ආවේ. හිරු ටීවී නාලිකාවෙන් ඇවිල්ලා ඒ ගැන සාකච්ඡා කරලා ප්‍රචාරකුණෙන් පස්සේ තමයි අපිට එදිනම සන්ධ්‍යා කාලේ නැවතත් යථා තත්ත්වයට පත් කරගත්තා. හිරු නාලිකාවට බොහොම ස්තුති කරනවා. මේ සම්බන්ධව අපේ වතුර ප්‍රශ්නේ විසඳලු දුන්න සම්බන්ධ. ටොයිලට් එකට යන්නවත් වතුර තිබ්බේ නැහැ. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා හිරු නාලිකාවට වතුර ලබා දීමට කටයුතු කිරීම ගැන. මාස එකහමාරක් විතර අපිට වතුර නැතුව තිබුණා. දැන් නම් යථා තත්ත්වයට පැමිණලා තියෙන හිරු නාලිකාවෙන් ඇවිල්ලා අදාළ නිලධාරීන් දැනුවත් කරලා රටට දැනෙන විදිහට දැනුම් දීලා දා රාත්‍රියේම පරණ විදිහට වතුර ආවා. බලන්න අපිට කොච්චර සහනයක්ද ඒක කියලා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු
මන්නාරම පල්ලිමුණේ ප්‍රදේශයේදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 3ක් වටිනා හෙරොයින් තොගයක් සමග ඉන්දියා ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. වවුනියාව දිසා විෂ මද්‍රව්‍යයකට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී සොයාගෙනුණු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 90ක්. කුරුණෑගල නබුකන ප්‍රධාන මාර්ගයේ මතව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ ලොරියක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ සිටි වයස අවුරුද්දක සහ අවුරුදු 10ක පිරිමි ළමුන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඥාති නිවසකට ආහාර රැගෙන යමින් සිටි පිරිසක් රගත් ත්‍රිරෝද රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර ලොර රථයේ රීදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. අම්පාර කාර්තිව ප්‍රධාන මාර්ගයේ මල්ලොත් ප්‍රදේශයේදී අද උදෑසන 10ට පමණ වැලි ප්‍රවාහන කරමින් තිබූ ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරුව මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අතර පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම්පත්යක් දහට ගත්තා. මහනුවර ගැටමීසෙට දොඩංගොල මාර්ගයේ ගල්වල මස්සන්දියේ ප්‍රදේශයේදී ටිපර් රථයක් අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළී මහවිරගඟට වැටීමෙන් ඒ රීදුර එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස මේගොසැත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි වූ සිටි වයස අරුදු 30ක පුද්ගලයෙක්. අනතුරු සිදු වූ අවස්ථාවේදී රීදුර ටිපර් රථයෙන් එලීට ගැනීමට පොලිසියට සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. නිවසේදී සිය ගෙල කපාගත් 19 වැනි තරුණයෙකු මොරටුව කොස්පැලෑන පාලමෙන් බොල්ගොඩ ගඟට පැන තිබෙනවා. මෙම සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ප්‍රදේශවාසීන් සහ පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය එම තරුණයා සෙවීමට දැඩි වෙහෙසක් ගත්තා. අයිබෝවන්